දිනකට පෙරවන් සර්ණයි කිනතුලාගල අරණ්‍ය සේනාසනයේට විවිධාකාරයෙන් සම්බන්ධ වන සීල භාවනා වැඩසටහන් දාන මන ආදී කටයුතු වත් පිළිවෙත් කටයුතු වලට සම්බන්ධ වෙන ඔබට කරන සුබ පණිවිඩයක් කියොත් නිවැරදි හතරෙන් වතාවට සිදු කරන ලබන භාවනා වැඩසටහන පළවෙනි වැඩසටහනේ ඉඳලාම ඉරිසක ලොක් කැමැත්තක් තිබුණා මාසයකට වතාවක් කරනවා කියලා. දැන් මේක හතරෙන් වතාවට කෙරෙන්නේ දැන් මේක සැප්තැම්බර් මාසෙ 25 වෙනිදා තමයි සුපුරුදු ආකාරයට මේ මාසෙට ඒක සිදු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ වැඩසටහනට ඕනමකෙනෙකුට සහභාගී වෙන්නට පුළුවන් වයස් ભેදයක් නැහැ උගත් නුගත් ભેදයක් නැහැ ඇති හැකි ભેදයක් එහෙම මොකක්වත් නැහැ ඒ වගේම මේ අනකිරියම් නැහැ මා කියන්නේ භාවනා කරනවා කියලා ඔබ එනකොට ඇවිල්ලා මේකේ මෙන්න නීති පද්ධතිය මෙහෙම එම කවුරක්වත් අන කරන්නේ නැහැ මා කියන්නේ භාවනා දවසට සිය සමාදම් වෙන දවසට මෙහෙට ඇවිල්ලා හිටියත් ඇති කියලා ඒකත් ප්‍රසංසා කටයුතුයි ඒකත් ඇගීමට ලක් කළ යුතුයි නිසා දවසම ඉන්න කියලා ඉන්න තමයි අපි සාමාන්‍ය කාලසටහන යම් කිසි කෙනෙකුට අපහසුතාවක් ඇති වෙලා ගියා කියලා කවුරක්වත් දඬුවම් දෙන්න කෙනෙක් නැහැ ඒ නිසා මේ දෛනික භාවනා වැඩසටහනට ඕනෑම කෙනෙකුට මේ කඳු ගැටයට නැග ගන්නට පුළුවන් නම් ඕනම කෙනෙකුට ඇවිල්ලා සහභාගී වෙන්නට පුළුවන් තමාට ශක්ති පමණින් මේ භාවනා ක්‍රමයම කියලා නියම කරන්නේ පයක්ම පරියන්කෙන් ඉන්නම කියලා නීති දැමිල්ලක් නැහැ මූලික නීතිමාලාවක් තියෙනවා නමුත් අසනීපකම් ආදී මුල් කරගෙන ඒ නීතිමාලාව කාටක්වත් පීඩනයක් ඇති වෙන විදිහට ක්‍රියාත්මක කරන්නේ නැහැ ඒ නිසා ඕනම කෙනෙකුට සහභාගී වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම මේ භාවනා වැඩසටහන මෙහෙවන්නේ කිනතුලාගලාරාණ්‍ය සේනාසනයෙන් ත්‍රිපිටක ධර්මයේ තත්පොත් තබා සෑහෙන දුරක් ඒක ලබාගෙන පිට ලබාගෙන ඊට පස්සේ තවත් බාහිර අධ්‍යාපන ක්‍රමවේදත් හදාරලා භාවනා පිළිබඳවත් සෑහෙන ප්‍රවීණත්වයක් ඇති ස්වාමීන් වහන්සේ නමක් රත්නපුරේ පූජනීය කෝවිද ස්වාමීන් වහන්සේ මේක හතරවෙනි වතාවට සිදු කරන ලබන භාවනා වැඩසටහන. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් ශිරාන්ති ගුරු මහත්මිය සම්බන්ධ කරගන්නට පුළුවන් 0276 33 22 163. ඒ වගේම මහේෂ මහත්මයා 0771 62 98 410. සිල් සමාදන් වෙනවා සිල් සමාදන් කරනවා මෙහිදී එතකොට පොහොය 800 සමයි සමාදන් කරවන්නේ මෙහි YouTube නාලිකාව හරහා එක ටෙලිකාස්ට් වෙන නිසා ඔබට කරගන්නත් පුළුවන් ඒ තැන්වල ඉඳලා අපි පහත ඔබට සම්බන්ධ වෙන විස්තරය පහල දක්වන්නම් ඊළඟට ඔබ වැඩසටහනට එනකොට ඔබට ඉඳ ගැනීමට කුමක් හෝ උඩ ආසනයක් ගේනවා නම් වඩා හොඳයි මෙහෙත් තියෙනවා පැදුරු එවාගෙම පොඩි පොඩි මැට්‍රස් ටිකකුත් තියෙනවා නමුත් මා හිතනවා ඔබ ඔබට සරිලාන කුඩා මැට්ටයක් වගේ දෙයක් හරි අර අකුලන පුටුවක් හරි ගේනවා නම් ඒක වඩාත් හොඳයි කියලා එවාගෙම පිගානක් කෝප්පයක් ගේන එකත් ඉතාම හොඳයි ඒක සෞඛ්‍ය ආරක්ෂාවටත් හොඳයි හැම පැත්තෙම හොඳයි ඊළඟට දාණය ගත්තොත් උදේ දාණය ඔබ අරගෙන එන්නට ඕන දවල් දාණය අපි
අපි දෙනවා ඒ කියන්නේ කවුරුත් නොහිටියොත් ගිහි පින්වතෙක් මම ඒ කටයුත්ත ගිය මාසෙත් භාවනා පිරිසට සකස් කරලා දුන්නා ඒක අපට පින් සිද්දේට පාරමිතාවක් විදිහට ඒ නිසා උදේ දානේ මොනහරි ටිකක් පොතාගෙන ඉඳ සිටින්නේ මෙහෙට ඇවිල්ලා දවල් දානේ අපි සුදුසු විදිහට දානය ඔබට ලබා දෙනවා එතකොට අපි 6:00ට වැඩසටහන බලාපොරොත්තු වෙන ආරම්භ කිරීමට එනිසා 6:15 වාගේ වෙනකොටවත් එන එක තමයි හොඳ නිදහසේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා ඒ කාලසටහන සාමාන්‍යයෙන් ඉතින් අපි 7:00ට පටන් ගන්නවා 7:00ට පටන් ගත්තට පස්සේ හවස 5 වෙනකල් තමයි වැඩසටහන පරයන්ක වාර සක්මන් භාවනා වාර ඊළඟට භාවනා පිළිබඳව සාකච්ඡා භාවනා පිළිබඳවම තමයි ධර්ම දේශනාවලිනුත් එදාට ඔබට කරුණු මතු කරන්නේ මේ විදිහට තමයි මේ වැඩසටහන යන්නේ ඒ નિયમિત පයගාන තුල විවිධත්වයක් ධර්මමය විවිධත්වයක් භාවනාමය විවිධත්වයක් ඔස්සේ ඒ ටික සිද්ධ වෙනවා. නිවෙස්වල ඉඳලා සහභාගී වෙන අයටත් මේ කාලසටහනට අනුකූලවම යෙදෙන එක ඉතාම හොඳයි. එතකොට ඒකට අනුගත වෙනකොට ඔබට මෙතන ඉන්නවා කියන මානසිකත්වය ඇති වෙනවනේ. ඒ කියන්නේ නැත්තම් අර සාමූහිකව භාවනා කරන පිරිස දැක්කට පස්සේ ඔබටත් උත්තේජනයක් ඇති වෙනවා. ඒ නිසා නිවසේ ඉඳලා කරනකොටත් මෙහි කෙරෙන කාලසටහනට අනුගත වෙන හැටියට අපි මතක් කරනවා. ඉතින් සම්බන්ධ වෙනවා නම් තොරතුරු වැඩිදුර විස්තර අපි මුලින් මතක් කළා. හැබැයි කල්ැතුව දැනුවත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද එතකොට අර එන පිරිසට දවල් දානය පිළියෙල කර ගැනීමට අපට පහසුවක් වෙන නිසා. ඒ නිසා නැවතත් අපි මතක් කරනවා ශිරන්ති ගුරු මහත්මිය 0.76යි 33යි 22යි 163 එවාගේ මහේෂ මහත්මා 0.71යි 62යි 98යි 417 මේ අංක දෙකෙන් කෝකට වුණත් අපට සම්බන්ධ වෙලා වැඩිදුර තොරතුරු අසා දැන ගැනීමට පුළුවන් YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙන පිරිසට පහසුව සඳහා QR code එක කේතය මේ ඉරේ දිස් වෙනවා ඒ සමග ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා මොයිටික තමයි ඉතින් අපි දැන් වාර ගණනාවක් මේ වැඩසටහන් කරපු නිසා තව ගොඩාක් විස්තර අවශ්‍ය කරන්නේ නැහැ වැඩිදුර විස්තර සඳහා අර අංක දෙකට අමතන්න එතකොට ඔබට සියල්ල දැනගන්න පුළුවන් ඔබට මේ වැඩසටහනේ ඒ ධර්ම ශක්තියක් ධර්මඥානයක් භාවනාඥානයක් දිනු කරගෙන ඔබට ධර්මාවබෝධය දක්වා යෑමට මේකෙන් පිහිටක් සලසා ගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙටි නිවේදනය අමාර කරනවා හැම දිනකටම සැලසුම වේවා